හෙලෝ හෙලෝ ඔන්න එහෙනම් කාලයකට පස්සේ කැම්පස් ලොග් එකක් නෙමෙයි මගේ ඉස්කෝලේ යාළුවත් එක්ක යන බ්ලොග් එකක් ගෙනාවා. ඔගොල්ලෝ අපේ කලින් බ්ලොග් එක බලලා නැත්නම් ඊට අවුරුද්දකට කලින් අපි බ්ලොග් එකක් කරා. ඒත් මේ වගේම ගමනක් ගිහිලා මම මෙන්න මෙතනින් කාඩ් එක දාන්නම්. ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. අපි අද කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි අපේ ගමන යන්න පටන් ගත්තේ. අපි ඇත්තටම තුන්දෙනෙක් යන්න හිටියේ. එක්කෙනෙක් තිබින් අන්තිම මොහොතේ හේතු ගොඩක් තිබ්බා. ඒ නිසා අපි දෙන්න ගියා මේ පාර. ඔය ඔය කියන ඒව නටන්න පුළුවන් නම් මේ පාර නෙමෙයි. පාර නෙමෙයි ලස්සනට. අපි උදේම ෆිල්ම් එක බලලා යන තැනක යන් කියලා තමයි කතා කරන් තිබ්බේ. හැබැයි ඉතින් ඒ වෙලාවේ ෆිල්ම් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි කතා වෙලා කෞතුකාගාරයට යන්න ඕන කියලා ගමන පිටත් වුණා. අපි ඉස්කෝලේ කාලේ කෞතුකාගාරයට ගිහින් තිබ්බට එහෙම කිසිම දැනුමක්කමක් නැතුවනේ ගියේ. හැබැයි මේ පාර ගියම තමයි තේරුනේ අපි කොච්චර වටින දේවල්ද මේ කොළඹ බලන්න නැතුව ඉඳලා තියෙන්නේ කියලා. ඉස්කෝලේ ට්‍රිප් එක කරව නෙමෙයි ඉතින් මේ වගේ ගමනක් යාළුවොත් එක්ක යන්න හොඳයි. ඔයාලට එනවනම් ගොරැල් ඉඳලා 170 බස් එකකින් මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙහි කෞතුකාගාර දෙකක් තියෙනවා. එකක් කොළඹ ජාතික කෞතුකාගාරයයි අනිත් එක ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය කියලා. අපි අනකොට දැනගෙන හිටියෙත් නෑ දෙකක් තියෙනවා කියලා මතක නෑ ඇත්තටම. අපි මෙතනට ගිහිල්ලා ටිකට් ප්‍රයිස් එක බැලුවා. ටිකට් එක 120යි එක්කෙනෙක්ට. ටිකට් දෙකක් අරගෙන ඉවරලා ඔන්න දැන් අපි යන්න තමයි හදන්නේ. මෙහි ටිකට් එක පිටිපස්සෙ ගහලා තියෙනවා. අපිට අවශ්‍යම ඡායාරූප සිහිවටන විදිහට විතරයි තියාගන්න පුළුවන්. වීඩියෝ කරන්න තහනම් කියලා වීඩියෝ කරනවා නම් අපි විශේෂ රික්වෙස්ට් එකක් කරලා තමයිලු වීඩියෝ එක කරන්න ඕනේ. ඒ නිසා මම වීඩියෝස් ටිකක් ගත්තා. ඒුණට ඒවා දාන්න විදියක් නෑ. එතකම් මම මෙන්න මේ වීඩියෝ ටික විතරක් ඇඩ් කරනවා. ඊට අමතරව ලොකු දේවල් තියෙනවා කෞතුකාගාරතාව බලන්න. ඔයාලා අනිවාර්යයෙන්ම තාමත් ගිහිල්ලා නැත්තම් ගිහින් බලන්න. ඉස්කෝලේ කාලෙට වඩා ඔයාලට දැන් දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් තමයිලු කෞතුකාගාරය ඕපන් කරලා තියෙන්නේ. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දවස්වලට වහලා තමයිලු තියෙන්නේ. අනිත් එක මේක සෙක්ෂන් වලට කඩලා තමයි එක එක විදිය දේවල් අපිට තියෙන්නේ. පරිසරය ගැන වෙනම, සත්තු ගැන වෙනම, ඊට පස්සේ ගොඩාක් පරණ කාලේ දේවල් වෙනම, කෞතුක භාණ්ඩ වෙනම, එහෙම තමයි තියෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තියෙන දේවල්. ඊට පස්සේ කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන දේවල් පෙන්වන්න විදියක් නැහැ. අර මං කලින් කිව්ව හේතුව නිසා. ඊළඟට ඉතින් අපි පැය දෙකක් විතර ඉඳලා පැය දෙකක් දෙකහමාරක් විතර ඉඳලා මෙතනින් ගියා. මෙන්න මේක තමයි කොළඹ ජාතික කෞතුකාගාරය. ඔන්න ඊට පස්සේ ඉතින් අපි සීරියස් මූඩ් එකෙන් අයින් වෙලා අපි සාමාන්‍ය ජීවිතයට ආවා. අර ෆෝන් එකේ කතේ තියන්නේ නේ. ඔය ආයෙත් පස්සේ. ආ එහෙම නටන්න දෙයක්. කලකරුතේ තුජේ මෝරනිෂිතල්. උලා විසාරියරිලා. ඔෂනේ අතුරු ගන්න හැදෙන්න. මං ගොඩින්. අබෝ සනින්දවා. කොණ්ඩෙත් එක්ක දැමට හරි ඊට පස්සේ තියෙන නාඩගම් ටික ඔක්කොම නටලා අපි දැන් මේ බස් වලට ගිහලා ඉන්නවා. වන් ගෝල් ෆේස් යන්න. අද අපි හිතාගෙන ආවා වන් ගෝල් ෆේස් කියලා. KCC CCC නේ CCC කියලා ෆිල්ම් බලලා තව ෆිල්ම් එක බලලා තව බලන්න යනවා. කෞතුකාගාරයට ගිහලා එන්න ඉතින් හිටියේ. එනට අපිට දැන් කරගන්න හම්බුනේ තාම වන් ගෝල් ෆේස් එකට යන්නයි. තව හතර යන්න පුළුවන්ද? විලත් 70 යන්න පුළුවන්ද? මිස් අනේදී ඊ මෙහෙ මාල් බස් පුරන්නේ බය යන්නේ. හොර නන් බස් පුරක් සින්තාව ගාවි හැන්දතර යන්න පුළුවන්ද? මේ දැන් අපි ගිය අවුරුද්දේ බ්ලොග් එකක් කරා. මේ අවස්ථාවේදී මෙතනම ඉවර කරා. ඉවර කරා. අද ඉවර කරන්නේ නැහැ. තව ටිකක් තියෙනවා. ඉවරද? අපි තාම කාලවත් නැහැ.
හරි ඊට පස්සේ ඉතින් අපි මේ පිටකොට යන බස් එක නැගලා ඉන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් බස් එක කොච්චර හයියෙන් යනවද කියලා මේ වීඩියෝ එක ස්පීඩ් කරලවත් නෙමෙයි තියෙන්නේ ඊට පස්සේ ඉතින් අපි සුනාමියකට අහු වෙලා වගේ බස් එකෙන් බැහැලා දැන් මේ ආයි බොරැල්ලට ආවා දවල්ට කාලා 4:00 කාලට තියෙනවා ඔන්න ෆිල්ම් එක පටන් ගන්නවා අපි බලන්නේ විසල් ආදරේ ෆිල්ම් එකට යන කලින් බොරැල්ලෙන් කාලා එතනම රිට්ස් එක තියෙන නිසා ළඟ නිසා මෙන්න මෙතනට ආව ඕගොල්ලෝ මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන ඕන තරම් බොරැල්ල කොළඹවට ඉන්නවා නා මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි මටත් හිතුනේ අපි ඉඳලා ඉඳලා යාළුවෙක් හම්බුනහම කොච්චර දේවල් කතා කරන්න තියෙනවද කියලා. ඊට පස්සේ අපි කාලා කරලා ඔක්කොම ඉරනකොට 3:00 මාරට විතර ඇති. ඒත් අපිට පැය භාගයක් විතර ඉතුරු නිසා අපි ගියා බොරැල්ල දින මෙන්න මේ පන්සලට. ඔයාලා බොරැල්ලවට ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ පන්සලේ නම දන්නවා ඇති. මට මේ වෙලාවේ නම මතකෙට එන්නේ නැහැ. අපි ඊට පස්සේ පන්සල් වලට ටිකක් වෙලා ඉඳලා දැන් අපි මේ ෆිල්ම් හෝල් එකට යන්නේ. ආදරේ හස්තර. ආදරේ හස තරම් නෙමෙයි අපි බැලුවේ විසල් ආදරේ අපි බැලුවේ බොරැල්ලේ රිට්ස් එකේ නිසා 650ක් තකොහෙද ටිකට් එක උනේ ෆිල්ම් එක ගැන කියනවා ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි මුලින්ම ආස හිතෙන්නේ සින්දු ටිකට අර මෙයිවල් පවා සින්දු තියෙනවා තව කාංචනා අනුරාධගේ සින්දුවක් තියෙනවා ඒක මාරම ලස්සනයි ෆිල්ම් එකත් මාරම ලස්සනයි ඕගොල්ලෝ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න අන්තිම ටික ලස්සනම ලස්සනයි දැන් වෙලාව කීයද එතකොට ඉක්මන බයි මාරයි නම් බයි යායිම ලබන අවුරුදු බ්ලොග් එකකින් හම්බෙමු ඔන්න ඉතින් ෆිල්ම් එකක් ඉවරයි අද දවසත් අපේ ඉවරයි දැන් වෙලාව 6:00 විතර ඇති ලක්ෂලාවත් රාජකීයෙන් දාලා මාත් දැන් මේ ගෙදර යනවා ඊළඟ ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු